බන් අපේ දෙබස්ස වැද සටහනේ මුල්වරට පොතක් සාකච්ඡා කිරීමට තමයි අපි දැන් පැමිණ සිටින්නේ මම මුලම පොතලෙස තෝරා ගත්තේ මහාචර රම්බුක් වැැල්ලගේ පොලිටික්ස් ඇන් පොක් පොතති සිටි කියන පොත පොතක් සාකච්ඡා කරන්නේ කොහොමද YouTube අවකාශය කියනක මන්තිකක් හිතල බැලවා මංගේක ේදෙන් චේදෙටකො පරිච්චේදෙන් පරිච්චේදට යන්න ගියෝත එකක් ඔබට ඒ එච්චරම මේ සාර්ථක වෙන් නැති වෙයි බොකො දිග වැඩි වෙනවා සහ මමත් එතකොට ඉතාම මේ විිෂ්විද්‍යල තුළකන දේශනයක් වගේ වෙන මටහිම කරඩා අවශිතාවකුත් නෑ මංහිතෝ මම ප්‍රධාන වශයෙන් එක සාරාංශ කරලා ඔහු මේක කියන අදහස් මොනවදඒ අදහස් පෙන්වන්නේ කු ොමද සහු අන්තිමට මේකෙන් බලාප මෙම පොතක් ලිබීම බරාපුොරොත්තුවවෙන්නේ මොකක්ත වගේ සාච්චා ිකක් කරන එක වඩා සුදුසුයි කියල හිතුවේ. ඩැන් මේකේ අපි ඔබ කරණා කරලා අපේ මම කත් සම්ග කරන සම්मुකසාක්චාාව තහන්න मොකද සිංහලෙන් කරන का අපි පටංගත්ते මේ වචනවල පරිවර්තනයම තියන ප්‍රශ්න ගැන කතා කරලා ද මේ අපි ाइट ले එක ගත්තත් අපේ मෝලිකමදේ අපි මේ පොත නමනने ක් තටි කියනක තටිසිටි කියන්න ොක්ද දැන් මේක පරිවර්තනය වෙනවා සිංහලට මහාචර ලියන ගෑ අමරකීත්ති විසින් ඔහු පාවිචිකරරි අභ්‍යාජත්වය කියන එක මහාචර රබුක්වැල්ල මේක විස්සර කරට පස්සක නමේ අපේකම දේශය බව රටකට අයිති නිකලැල් දේමනවාද කියන එක ඒ අපේකම කියන සංකල්පේ තියන දේශපාලනය හා සෞන්දාතියම ගැන ශලේෂණයක් කරන්නේ මේක උප මේ සाइට लेක තමයි කල්සර ජිනෝජ සිංහල नेැश ලසම් सසිංහල ජාතිකත්වය සංස්කෘතික ආරම්භය සහ ගමන් මග ිීන ලෝජිකය නෙමයි පතන්ගත්ත විද්‍ය සහ මේ අප විදිිය එතකොට ඔහු මෙතන කරන්නේ ජාතිකත්වය කියන සංකල්ප සංකල්ප මේ වශයෙන් ඒ විශ්ලේෂණය කිරීමනෙවෙයි රායෝගික වශයෙන් ලංකාවේ මෙහෙම සංකල්පය ඇතිවුණේ කොහොම ේක වෙනස් වනේ කොහොම දෙේක වර්තමානයට ආාවත් කොහොමද කියලා ඔය අපේ කම කියන දේ ඉතාම දැ විශේෂයම දේශපාලනිකයි දේශපාලනය කියන එක කලාවට අඇත්වෙන හැම දේට මයත්වෙනවා අපි පක්ෂ දේශපාලනයට අතාඇත් වෙන මේ පැහැදිලිවම එතකොට ඔහු ගත් ඔ පොත පටන්ගන්නේ වර්තමානය සිදුුවන ක්‍රාදාමයක් තම අර අපි ඔක්ක මදන්න අයිතන් දස්ථ අසේ විතර කිාරචාය සිංහ කියපු සින්දුවක් දන්න බුදුන්ගේ අර වතහිර ොපෙරටික්ස් ටයිල් එකට විදිහට කියන්න ගිහිල සෑහෙන බැනුම් ඇහවා අර අපේකම සහරිට අගේ කරන ඒක පුරදුව ලයින්න කත්යගින් අපේවාගේ සිින්දුවක් ඇයි එහෙම කියන්නේ මොකක්ද එහෙම ඔබට මොකද තියෙනයි තියෙනොල දන්නෝොන යවගේ කතිකාව නාව අපිත් අපේ සංස්කෘතිය තුළින් මාධ්‍ය තුළින්. එතකොට ඒ ඒහෙම පේනවාමි අපේකම කියන මහචර රාබක්වල චරිත තුනක් අලනලා මේක විශ්ලේෂණය කරන්නේ මුල්ම චරිත්‍යය අනගාරික ධර්මපාල තුමාගේ දෙවනි චරිතයේ ස්ටවාඩ බන්ඩාර්නය එක තුමාගේ සහ තුන්වෙනි චරිතය අපේ දැන්ම ජීවත්තු නතරඉන්න ගුණදාසාමරසේ කර. එතකොට මේ තුනෙම්ැ ධර්මපාල ධර්මපල්තුමාහිතයේ ඉතාම ගිය ශතවාශ්‍යයටත් එහා පැත්තේ ද. ඒ කාලී දම්ම මේ කතිකාව තිබා. වර ැඇති හොඳ දහන්න මයිම ද දස්දාසේ මේ සටනාව හමත් ඒ හොඳ නෑ කියපු කට්තියත් හිටිය හොඳයි කියපු කට්‍යත් හිියය සංගීතඒ ගාන ශිල්පය මව ඇය ඒකට උත්තර දෙන්න ග මම බෞද්ධ පරිසාරක හැදුනේ මම විසාක විද්‍යාලිති කියවගේ ඇයගේ අපේකමේ සාධක තමය ගිෙන හර පෑවේ මේ මේ කරය ගෞරයක් හැටරි නමේ කියන්න එතකොට ඒ අපේක මේ ක්පු කරන්නේ කොහොමද කියෙ එක තාම වැදගත් එතකොට ඔය ඔය කතිකාව තාමයි මහාහචර රම්බක්වල්ල ඉතාම ඇත අතීතියට ගිහිලා බලාගන එන්නේ එතකොට ඒ අත්හරේ ඔය ජාතිකත්වයක් කියනෙ සංකල්පය අපි සිංහලෙන් කරපු සම්මුකසාකච්ඡාවේ කතා කරේ සිංහල භාෂාවට සමහල්ලාට ඔය වචන වනත් ඒ වගේතියන්නේ වෙනස්කා අල්ලගන්න අමාරුවයි ජාතිකවාදය ජාතිවාදය එකකොට ඉංග්‍රීසියක ක්ලුසිවිස් නැශ ලිම් කියන එක උක්කහට දායිතිවය නොවාගේ ප්‍රශ්න තියනවා මගේ මේ දේශනයට මං ඉතින් තෙන්නේන අප එක සම්මමුකසාකච්චා විදි කතා කර මෙතන අපි බාලමු ඒ ජාතිකත්වය කියන එක හැදුන විදිහ මහචාරමක් කල කියලා තියෙනවා අපි අපි ඒ සාකච්චාවෙත් කිව්වේ ගොඩක්විට ජාතියක් කියන සංකල්පය අපිට ආවෙ नेේශන් කියන සංකල්පය ආවේ බටහිර රටවල් जाටත් විජිත අපි රගත්තට පස්සෙ නිදහස් වෙනකොට කියලා ඉන්දියාව කියන නේෂන් කියනකාව බටහිර බ්‍රතාාන බ්‍රිතාානය ජාතිකව එහෙම සංකල්පයක් හද පු ට ඉස්සල්ල තිබ රාජධාන වන්න පුළුව සහ කොහොමද ඒ ඒ සිද්ධිධමය බතිහිර දකුණු ආසියාව වෙනකොට ඒකත් එක් ඒකට තිබ ප්‍රචන්්ාත්‍රය ඉන්දයානු ඉන්දියාව පකිස්ානය බිහි වෙනකොට තිබ ප්‍රචන්්ඩාත්වියය දැකලා බටහිරය වොත් මේක බලන්න මේ මිනිසුු මේක තෙරුන්ගා නමාරු මෙතන තින ප්‍රචන් දැත්තවය බලන්න කිවොත් මහච රබක්වල්ල කියන්නේ නෑඒක් ගොල්ලන්ගේ ජාතිය හැදන කොටත් එහෙමම ප්‍රචන්ඩත්වයක් ති බුණා ගොඩක්විට ජාතිය හැදීව කියන්නේ කවරුහරි එලෙඉන්න කවරුහර ඇතුළල ඉන්න වගේ සිද්ධකත ගොඩ ප්‍රචන්්ඩත්වයෙන් තොර කොයි රටේ ලෝක කුහෙවත්ඒක සිදුවවෙන්න විදිහක් නෑ කියලෙත ගොඩට ඔය අපි ගොඩක් ට අමතක කරනෙක් මකල දාන්න අපිත් මෙහෙම තමයි මේ හැදුවේ කියන ඒ අවබෝධය තියාගන්න එක වැදගත් කියලා බට හිරාට වනත් මහාචරාබපුක් කවැළ පෙනලා දෙෙනවා එකොට ඕුන් ්‍යාත්මක වශයෙන් මේ වගේ සංකල් පැත්තිවුණේ කොහොමද කියලා මුලමන පලිනිච පරිච දෙය කතා කරලා ඉට පස ලංකාවට මේක හැදුන විදිහ බලලා තියෙන මහාවංශය තුළින් සහ අපි දිද හස ලැබන මේ ක්‍රමවේදය කතා කරලා තියෙනවා සහිට පස් ඔහු මේක ඥායාත්මක විශ්ලේෂණය කරට පස්ස චරිත තුනකටේනවා මුල්ම චරිත අනගාරික ධර්මපාලතුමා දෙනි චරිතයේ ස්ටබියවාර්ති බන්්ධර්නායකතුමා මට මේ එතන දැ ජාතිය පියවරු වගේ ඒ මටටමටින්න දෙන්නෙක් තමයි මේ පටන් ගන්නේ ධර්මපාලතුමා අනිවාර්යෙන්ම බෞද්ධ ධර්මය සහ සිංහල ගැන ජාතියන්ත්‍ර වශයෙන් ගට්ටනයට සහ සටනා ගරින්ච කෙනෙක් විශේෂම මහාබෝධී ඉන්දයාාව මහාබෝධිය බෞද්ධ සිද්ධස්ථානයක් කිරීමට එහෙම ඔහු කැපවුණ සහ ධර්මපාලතුමා අපේ තිෝ සොෆිස් කැන්නෙ බාත හිරනාාපු බෞද්ධ හෙන්්‍රියෝල් කොට් වගේ පුද්ගලයන් සමගකත් වෙලා බෞද්ධ පුනරු දෙයක් ලංකාවෙ ඇතිකර ඔය වගේ හේතු හින්දා අපි හැමෝමදන්න චරිතයක් කොට මහච රමුක් කවල්ල ඒ චරිතය විශේෂණය කරලා පෙන්න්නනවා දැන් ගොඩක් විට බන්ධාරණයක හෝ ධර්මපාලතුමා සමහල්ලාට නාගරික තැනකින් පටන් ගත්තේ ස්බි් අධි බඩාල් නායක නාගරික පමණක් නොවේ නාගරික ඉතාම බටහිරට ලංවෙලා ඉන්න පවුලක කෙනෙක් ඔහු ඉපදුනේ ක්‍රස්තිානය ආගමේ අර බටහිරට ඔහු ඒ එ. නිදහස් වෙන साथන් කරට ඔහුගේ जीवන රටාවම ගැල්විලාති भी बाටහිර लोगක එක ඔහුගේ ऑස්වर्ඩ වලට ඉගෙන ගත්ते ऑक्ස්र्ඩ වල සහ ඔහුගේ में මහච राबुක්වැල්හුගේ ऑक्वर्ඩ मेंමोसके ලॉक्ස්वर्ඩ් මතක කියන लेकरනය විශ්लेේෂණය කරලාකි කියන්නේ කොතනකවත් ඔහු बතහිර जीवන රථාවට පහර ගහන්නෑ ඔහුගේ පරमाර්තයක්ත් ඒකට අනුගත් ඒ ගොල්ලාගේ පිළි ගැනීම ලබා ගන්න වගේ දෙයක් කිය කියන්නේ तो කොට ඉන්න තැනනුව චරිතකයන් ඉතාම සංකීර්ණ චරිත ඉන්න තැනනුව අපි කාටවත් අපිඉන්න සධර්මයෙන් පිටයන්න අමාරු වෙන්න පුළුවන් එතකොට ඔය සංකීර්ණක්වය තමයි ඉතාම පරිස්සමින් ලේඛන විශ්ලේෂණය කර මහචාරම්භක් වලිවෙෙන්න්න ල දෙන්නේ අනගාරික ධර්මපාල තුමා වනත් අපේකම කියනෙක්ක මොකක්ද ඔහු බැලුවයි මොකක්ද විශේෂයෙන්ම ධර්මපාලතුමාට ඒක හොඳ සංස්කෘතික යහපත් ජීවය කදනක තමයි ඔහොට වැැද ගත්තුනේ මොරල් අ මොරලිටි කියන සද්ධර්ම හොඳ ධර්මතාවයන් යුක්තව ඉන්න පුද්ගලය කරන්න තමයි ඔහු සිංහල් මිනිසුන් කෑ ගර දිකං අනදීල වගේ කරේ ඔහුත් කොයිවෙලාකවත් ටර් පිජිතවාදී අධිරාජ්‍යයට තර්චනය කරේ නෑ මෙහෙන් යන්න කියලා හැබැ ඔොහු කිව්වා කරුණා කරලා මෙහෙට් එහෙතියෙන ජරාවගේ එපා කියලා ඔහු ජරාව වගේ දේවල් කිව්වේ බි මත්කම ඇල්ක හෝල් බීම ඒ වගේ දේවල්වලට අපේ මිනිස්සු විනාශ කරන්නපා වගේ දෙයක් කියලා බන්ඩනාය මහත්මයා ගුණේ එක අතිශයෙන්ම දේශපාලනක වුණ ධර්මතා පැත්තකතියල ඔහුට දේශාන වශයෙන්. මේ යම් ගමනක් යන්න අවශ්‍යනං ඔහුට අවබෝධ වුණ ඔහුත් නියෝජනය කරන්නඩෝනේ සාමාන්‍ය පුදගල කල තිඒ සාමාන්‍ය පුද්ගලයා කවුද කියන එක තමයි ඒ වෙලාවේ අපේ පරිකල්පනයට දන්න අවශ්‍යනේ එතන තමයි අපේකම කියනෙ හැදුනේ කියන එක මහාචා ම්ඹපුුවැල්ල පෙෙන්නලදීලා තියෙනවා. එතකොට ඒ අපේකම කියන එක එතක් නිමේ සධර්භය අුව වෙනස්වෙන්න පුළුවන් කෙලෙහ මුලිකම කියන්නේ හැබැයි අපිට ලේසියෙන් එක හඳුනාගන්න පුළුවන් අපි අපේකම කියල දැන්ගුණත් අවුරුද්ධට තියෙන කාඩ්පත් වල හරි අපි කියන සිින්දුවල හරි පෙන්නන්නේ ගොයාම්කැන අපේ කෘෂිකර්මාන්තය මත්ත සෑදුන වැැවදා ගැබ සහ ඒවාගේ ඉතාම සහර විට රොමාන්තිික ග්‍රාමීය අධිවාර්යම ග්‍රමිය වෙනවා रिकाल्पनेයක් තमाයි आप योक् कम आप एकම කියला सालकाන්නේ एक आप प्रश्न करන්න इतने आप औररदु කාलेයට रप हद म एक इथाम में पැहැदिलව पेन दයක් तोකो महाचार राबुकवमेක හැदुन विध තमाයි पनला देන්නේ धार्मत पाल तुम्हा आगमीिक पැत्तकिंग सहा बदानाएක तुम् एक देशपाने का पैत्तकंग मेंම फरिकाल्पने कर पईदिया विशेष में देशपालने पत्ने बाल को रोहु कीआ सार्व जान चांद बालेය ලැබීම මේකට විසාහල පිටු අහලක් ක වුණම් මෙම අපේකමක් මවාගන්න මොකද සර්වජන චන්ද බලය කියන්නේ ලංකාව පිටිසර ගම්බල බැදියම හිටියේ නගරෙක් අර ප්‍රභූ පන්තිය කට්ටය නෙමේ ගංමල කට්්‍යය ඒගොල්ලන්ගේ චන්ද බලය අවශ්‍යනං මම ඒගොල්ල නියෝජනයක් කරනවනං මතේ අපේකමක් මවාගන්න අවශ්‍යයි. ඇඳුමෙන් ද භාෂාවෙන් දහ භාාවවිිගෙන ගත්ත සිංහල මේ ඉතායික්මනින් ඒ අවශ්‍යතාවය මත්ත ඒ ගොඩනක්ගපු අපේකම තමයි තම අපිට ඇවිල්ලා තියෙන්නේ දැක් මේක කියන්න එහෙම අපේකමක් නෑ කියන එක නෙමේ හැබැයි මේක තමයි අපේකම කියලා එහෙම හම අකං ඒක කොටු කරල දැමීමෙන් අප ඔක්කෝ මේක අතකර තාමකෙන් පිට වෙලා නෑසාහ ඒකේ සංසිදධ බාලනකොට ඒක උනෙත් සමහර විට ඒ ඒ පැතිවලින් අපපු මිනිස්සුන්ගේ මත් නෙේ දැ උදාහරණයක් වශෙන් සංස්කෘතික ගැනිය කියන්නේ මකක්ද කියලා ැලොත් හුද දෙන උදාහරන්නය තමයි ගොඩක් විට ඒ ප්‍රතිරූපය හැදුවේ ජෝන්ඩිසිල් වගේ කෙනෙක් ඔහු බටහිරෙනුත් සෑහැනි ගෙන ගැන තියනවා ඔහුගේ ඔහු ඒක නිර්මාණය කරලා ඒක දැම්මට පස්සේ දැංගුණත් ලංකාව සිංහල ගැහැනිය මනින්නේ ඒ වගේ මෙින්මකික් වෙන්න පුළුවන් එත ගොට ඒක පරිකල්පනය තුළින් හෝ කවරු හරි හිතපුත් දෙයක් තමයි අපේකම කියල දාලා එ සංගීතය තුළින් ඒක නාර්්‍ය තුළලින් එහෙමත් වනාඒ කාලේ සංගීතය සාහිත්‍ය එහෙම ගොඩාක් බලපෑවා අපේකම කියන අදහස නිර්මාණය කරන්න තාව අපි මා්‍යන්නේ මම් මෙෙන් තමයි. එත කොට තුන්වැනි පුද්ගලහු මේ විශ්ලේෂණය කරන ගුණදා සම්බර සේකරහු ේකකේ සහුප් ලේ පොත් මේ සීරීස් කියන මාලාාවක් ලියව්වා පස්්චාත් යටත් විජිතවාදී රටක අපේකම හොයං යන එක ගැන එතකොට මොකක් ද කියනෙ එක මකු අපිට නැවතර රොමයින්තික එකක් ද ඒක ඩැන් හොයාගන්න පුළුවන් දේකුහොද හොයාගන්න කියන මේ පොත් මාලාවක්ති භගමනක මුල ගමනක මැද අදුරන් මේ ඉනි මගින්හිට වගේ ඔවගේ පොත් ගොඩක් තිබ ගුණදා සමරසේ කර මහත්මා ගැන හර්ෂණ රබක්වැල්ල කතා කරන්නේ ඒ පරිච්චේදය නම ලයිෆන්ෙක් ෝතෙන්න්ටිසිටි අපේකම කියන එකේ ජීවතය හා මරණයක ඉවර වෙලා ගිය ඔය අසු ගණන්වල එක ඉවරවෙච්චි කතාවකුත් කියනා දැන් මහචල රමු කලගේ ඉන්ටවිව සම්මුකසාකච්ව ඔහුකිවම මරණය වගේ එහෙම කෙලින්ම කැඩෙනෙ එකක් එ මේ හෝ ඒක භාවිතා කරට එබකුඒ තවම තියෙන බව අසු ගනන් වල වෙන සක් වුණා කියන එක ඔහු ඒකට දක්වන හේතුව තමයි දැන් අසු ගනන් වෙනකම්ම මාධ්‍ය භාවිත භාවිතය සහමාධ්‍ය පාලනියෝුණේ ආණ්ඩුවෙන් ඊට පස්සර ප්‍රයිවර් චනස් කියන එක පුද්ගලික මාධ්‍ය විල්ලයි විශාල වෙනසක් වනාා ඔබ මගේ වාසය එක්කනෙක් න බේ එක දන්නවා ඇති තරුණ එක්කෙනෙක්න හල ඇති දැන් මාධ්‍ය ඇත්තටම අයිතියේ පුද්ගලයන්ත දැන් සමාජ මධ්‍ය අය ආයතන කවශත් නෑ එකඒ පුද්ගලය මත් මේක තනියම කරන වේ සමාජ මාධ්‍යයෙන් එක පුද්ගලයෙ බලවත් වෙන්න පුළුව එතකොට අර බර පුද්ගලික මාධ්‍ය ආයතනාවහම අර ආණ්ඩුවට තිබ්බර අපේකම කියන ඉතාම ප්‍රවේශමින් අරංාපු හංස්කෘතික කතිකාවත් තර්ජනයට ලක් වුණා මහාච රම්බුක්වැලකැන කැසත්ගැසට ලෝකයක්කාව ඔහු ජෝතිපාලගේ මරණයයි ගේ අවම ගොලේ හොඳ උදාහරණයක් ගන්නවා මොකද මහාචාරය අමුණගම ඒ ජෝතිපාලගේ මරණයට අපපු දහස් ගණන් සෙනගේ ඉඳ කියලා තියෙන වර සම්භාාව්‍ය සංගීතය ස සම්භා්‍ය සංස්කෘතික කතිකාව දැන්ඉවරයි කියලා එතකොටේ සම්භාාවකේ තමයි අපේ එකම ගොඩක්ම රැදිිලා තිබ දහරණයක් වශයෙන්න අමරදව මහත්මයාගගේ සංදවාගේ ඒවාගේ අවසානයක් සහිටුවන් කරනවා කියල එතන පොඩි වාදයක් ගියා පත්තර වල ගියා සිංහලිගයා කෙල හු කියන්නේ ප්‍රධාන සරච්චන්තුනතිය වාදයට සම්බන්ධුනා කියලා තිබ්බා එතකොට එතනින් අර මාධ්‍ය තුලින් මෙහෙම දෙයක් වනා කියලාඩෙක් තෆ් එකන අර අපේකම කිය එක දවැටීම හ මරනේසිද වෙලා කියල කියනවා ඔහු දෙන හොඳ උදාහන්නක ගද්‍ය වශයෙන් අසුකරන්තියන ඉතාම හොඳ නවකතාවක් ඔහු උදාහන්නයක් වශයෙන් ගන්නවා ලියනගේ අමර කීත්තික කපුරලු හදවත ඔබේක කියවල නැත්නම් කියවන්න එක ඒ ෆික්‍ෂන ලයිස්වර්ල් ගද්‍ය ලෝකයේ ලේඛන ලෝකයේ ඉතාම ගැම්බුරු ලෙස ර්ශ කරල යෙනන පොතක් තමයි කුරලු හදවත මාත්‍යයක ගැන පස්සෙ ියලතෙන ඉංග්‍රසියෙන්. මහච රබක්වැලකයන් එතන පෙන්නනවා. පෞද්ගලික මාධ්‍ය. අපේකම කොහොමද භාවිතා කරේ විශේෂයෙන්ම ආර්ථික වාසි ලබා ගන්න කියලා. මොකෝ අපේ අපේ දැන්වීම් ලෝකයේ අඩටයිසින් වර්ල් කියන ලෝකයේ ගොඩක් විට වික්ිනෙන්නේ අපේකමන එතකොඩ ඒක කොහොමද ඒක දැන් අර. දේශයෙන් දේශීයද විකුණාගැනීම කියලා සමහලාට විකුණනා දේශයක් නොවවෙන්න පුළුවන් හැබේ සංකල්ප එච්චර බලවත් ඔය ඔය ගේ ප්‍රශ්නයෙන්න්න පුළුවන් දේශපාලනයට ඇරෙන්ඩ මේ වෙළඳ ලෝකයටත් ඒ දේශපාලනයටත් භාවිතා කර හැකි වෙළඳ ලෝකයටත් භාවිතා කර හැකි එතකට ගුණදා සමර්සය කර මේක දේශපාලන ලෝකය තැ දියම ැලුව තන ල් පිමය සහ බොල් පිමය කියන උදාහරණ මහාචර අබපුක්වැල්ල දීලා තියෙනවා එතන අර ප්‍රමදාසගේ කාලයේ ගම්මුදාව ඇතිවෙනකොට එක කර රෙපලිකාස් හැදුවවා ආකෘති හැදවා ප්‍රධාන මේ පිළිමවල එතකොට මේ කතාව හැතිියට ඔබ බලන්නේ ඉතාම ලස්සන කෙති කතාාව ගල් පිළිමේ සහ බොල් පලිමය ගුණදසාමරසය කරගේ මේ පණ පණ මේ වායසක මුරකැරුවෙකුට ඉතාමය ඉතාම භක්තියෙන් බලාගන්න ගල්පිළිමය ලඟී මෙමර ඔය ගොම්මුදාව තිබ ොල් පිළිමය ගෙනැල්ලා තියන ඒක රත්තරම්පාටී දිලිහෙනත්කර මිනිස්සේකට පදිට පටන් ගන්න එතකොට මේ මුරකරට කොච්චර ඒක වේදනාවක්ද හු එතකොට කරන්නමොකක්ද කියන දේවල් සහ ඇත්ත දේශිකත්වයය බොරු දේශිකත්වය ගැන තමයි එතකොට මහාචා බුරධ හාචර ගොඳා සමර සේකර කියන්නේ හසරබපුක් කවැල මහා චරිතම ඉතත් පත්සට ගිහිල්ලා ගල් පිළිමයක් ඇත්තරම ඇත්ත දෙයක් තිබ්බද කියනෙ කොහු කශ්න කරන්න තින් පියවරෙන් පියවර පස්සට ගිහිල්ල මේ මුල්ලු සංසිීද්ධයම බලන්න පුළුවන් එතකොට මේ චරිතතුන එතාම ලස්සන්ට මේ විශ්්‍රේෂණය කරලා තියෙන පායෝගික වශය මෙහෙම තමයි කරේ මේක දියුණු කරන්න කියලා එතකොට අපි සම්මුඛ සාකච්ඡාවය කරේ දැ මෙහෙම දෙයක් නෑ කියලා කියෙ එක නෙමීම මෙතන වෙන්නේ. අපි ඔක්කම සංස්කෘතික ජීවයෙන් අපි ඔක්කම සංස්කෘතියක අනුව හැඩ ගැසෙන්නේ හැබැයි ඒක උනේ කොහොම දෙ කියලා අවබෝධෙන් ඉන්න එක හැමෝටම හොඳයි මොකද සමහර දේවල් අපි අපේ වර්තමානය තියෙන දේවල් පස්සට දාගන්නවා මේක හැම තිස්සම මෙහම වන්නඩ ඇති කියලා ැ උදාහර්‍යයන් වශය වර්තමානය අපි ගොඩක් විට බෙදිලයින්නේ ජනවාර්ගික ඒක කතුලලා ම සිංහල ඔබ දෙමළ ඔබ මුස්ලිම් කියලා ස්සර සමහර්විටක නොවෙන්න පුුවන් ඉස්සර බැදීම ප්‍රධාන වශයෙන් කුල වෙන්න පුළුවන් තැන් දෙමල සමූහයා අතරේ ප්‍රධානමය ගටටීමට ඉස්සල්ල කුල බේදඉස්තාම තදින් තිබ්බා. අපේ තිබ පහත රට උඩරට බේද බුලින්ම ෆෙඩලිසම් කියෙක ඉල්ල තියෙන්නේ මේ උඩරට සිංහලියෝ පහතරටින් අයින්මල අපිට වන්න එක අවශ්‍යයි කියලා කමිෂණින් මහිතනය කෝල්බු කැමලු වඩෝනේ ඒ කමිෂණ එක අනේ වගේ දේවල් අපි ගොඩක්විත දැන් තියෙන තත්වය ඉතිහාසයට තක්ෂේපනය කරනා එතකොට අර දැනුම කියන එකේ වැදගත්කම සහ මේ වගේ පොත්ලිවීමේ වැදගත්කම අපිට මෙහෙම දෙයක් නෑ කියන එක නෙමේ මෙහෙම දෙයක් වෙෙන්ඩ මෙහෙම ඉතිහාසයක් තිබුණ කියන එක දැන ගැනීම වැදගත් වෙන්න පුළුවන් එක දැනුම සම්බන්ධ දෙයක් ඒකයි මං මේ ඉංග්‍රීසි පොත් ගොඩක් විට සිංහලෙන් කියන්න හදන්නේ මුකු සහර විට මේ වගේ සාකච්ඡා වැඩිපුරම සිහලේ නොිය වෙන්න පුුවන් ලිය වෙන්න පුළුව මම නොදැනොත්ම මේ වගේත මේ පොත පරිවර්තනය වෙනවා තමන්ට අවශ්‍ය විශ්වාසයක් විශ්වාස කිරීමට ඕනෙක් කෙනට අයිතියක් තියෙනවා වගේම පුළුවන්තරම් ඒ ගැන දැන ගැනීමත් වැදගත්වෙන්න පුළුවමක දැනුම කියන්නේ බලයක් ඒක එම ගොඩක් විට හිතැන් අප අපේ ගොඩක් ලංකාව තුළම වැදගත් සාකච්ඡාාවෙනවා ඉංග්‍රීසින් විතරක් එතකොට ඒ සාකච්ඡාවම ගොඩක් තැන්ගල සිංහලට යන්නෙමනයැ කියෙන අනෙමේ අනිවාර්යම සිංහලෙනොත් වෙනවා හැබැයි ඒ ඒ අවකාශවල් සාමාන්‍යයට යන්න පුළුවන් ගිල තේරුම් ගන්න පුළුවන්ද කියන එක ප්‍රස්්නයක් සහර වෙලාවට ඒකයි මං ඉතාම සර්ල ලෙස මේ පොත ඔබට මේ ඒ එකක ගැන ඔබට කිව් මං ඉතාවම මේ සැකවින් කිව්ක ඉතා බැරෑරුම් ලෙසමං ඒකට ගිය නෑ මොකද එහෙම යන්න අ වශ්‍යතාවයකුත් නෑ අපේ සමුක සාකච්චාවනන් ටිකක් දිගස්ම දිග වුණා මේ මෙහෙම ඉතා කෙටි දේශනයක් කරේ ඔබට ඒ සම්මුක සාකච්ඡාවට ප්‍රවේශයක් ගන්න පමණයි මේකේ පරිච්චේද පහක් තියනවා තුනක් තියන්නේ අර චරිත තුන ගැන හු ඒකත් කොටස් වශය විශ්ලේෂය කලා තියෙනවා ඔවුන්ගේ චරිතවල තින සංකීර්ණනත්වය පෙන්න්න මොක ගොඩක්විට අපි මෙහෙට ඇවිල පිටි පස්ස බලන කොට ජාතිය පියා වගේ එහෙම ඉන්න චරිත ගැන සංකීතත්ත්වය දකින්නේ අපි දකින්න ඒකාකාරිදයක් ඉතාම පැහැදිලිව මේ ගොල්ලො මේ දමන ගියාක් කියල තම අපි දකින්නන්නේ කටවුණනා තේකය වෙන්න පිටි පසෙන් රට වෙල පි පස්ස බලන්න කොට හැබ එතන තිබ ගත්තන තන තිබ සංකීර්ණ බව මේ වගේ ලේඛනවලින් අපිට අවබෝධ කරගන්න පුළුවන් මුල පරිච්චේද දෙක්ක තමයි අපේකම කියන එක නිර්වාචනය කිරීම සහ ලංකාවේ තිබ්බ අපේ ඉතිහාස අපේ ජාති හැදුන විදිහ බෞද්ධාගම සහපේ අනං්‍යතාවය හැදුන විදිහ ඒ වගේ විශේෂණය කරන එක තමයි දෙවනි පරිච්චේදයෙන් වෙන්නේ තුන හතර පහ තමයි අර චරිත තුන එතකොට තව පොඩි අන්තිම පරිචේ දෙෙකු තියෙනවා ඒන්නේ මොකක්ද අන්තිමට අපි මේකෙන් ගන්න පුළුවන් බම පොතලිවු ඇයි කියෙක කන්කෂන් කියෙනකෙන් තමයි හයවෙනි හොඩි පරිචේදක ුත් තියෙනවා ඔහුත් කියන්නේ මේක දැනම් ඉන්න එක වැදගත් මොකද නැත්න අපි අන්තවලට යන්න පුළුවන් මෙහෙම තමයි උනේ කළ ඉතාම කිසිම සැකයක් නැතුව සහර කරන ප්‍රකාශන වලට ගැඹුරක් ගන්න පුළුවන් මේ වගේ අවබෝධයක් තිබෝත් සහ විවේචනාත්මකම සියලුමදේ. බැලීම වැදගත් කියන එක මේ සිංහල බෞද්ධ අපිට විතරක්නෙ මේ ඕනම ජාතියකට ඕනෙ වාගමකට ඉන්න කට්්‍යිය විවේචනාත්මකම තමන්ගේ ස්ථානය ගැන බලන්න පුරුදූ නොත් සමහරවිට අපේ ගටන අඩවෙන්නත් පුළුවන් සහ්පි සියලු දෙනෑම මොකක් හරි අන්තවාදයකට නොගොස් යම් වැැද තැනකට එන්න මේ දැනුම උපකාරරි වෙන්න පුළුවන් කියලා තම යහු කියන්නේ එතකට තාම කෙට්ෙන් මංඟද මේ හඳුන්නලා දුන්නන්නේ ඔබට ඉංද්‍රීසි පුළුවන්ම් ඒ අරගෙන බලන්න එක ලේසි ඉංග්‍රීසියක් නම අද ාස්ත්‍ර ශාත්‍රිය පොත්වල තියෙන ප්‍රශ්න සරලිං්‍රීසිවලින් ලියවෙ නෑ ගොඩක් විට එත රබට යම් දැනුමක් තියෙනවනම් මේ කියවල බැලුවටකමක් නෑ නැත්නං අපේ හම්මුක සාකච්ඡාව හරි හඟින්න මේ ඉට පස්ස ඔබට මේ වගේ සාකච්ඡාවලට ප්‍රවේශවෙන්න තව ඒක තව මේ ඒක හින්ද තව හිතෙන්න්න පුළුව මේ වගේ පැතිගැන හිතන්න පොහොමි ස්තතුතියි මං ඔබව නැවත දෙවනි දෙවනි අපි දෙවනි ලේකකෙක් කරායනවා පෙබරවාරි මාසේ ඒ වෙලා වි හම්බවමු ොහම ස්තුති